அடுத்து சத்தியத்துக்காக போராடும் பலகலை சங்கம் சார்பாக மனோஜ் நாணேக்கர் அவர்களை அன்புடன் கருத்துல மகாசங்கர் அவர்களின் சகா நிர்ஜீவந்த் பிரிஸ்பீட்மா அவசராய் எவகையும் அந்தவிஸ்வவித்யாலய சிஷ்ய பலமண்டலையிட்டு பிரதமர் ஸ்தூதிவந்த வேணவா மெம அவஸ்தாவ சன்னிதானே கிரீம சம்பந்தம் சகா ஏட்ட அப்படாத் சகபாகி சதா அவஸ்தாவ லபாதிம சம்பந்தம் மைதானே මේ සියලු කාරණා දිහා බැලුවාම අද මේ මොහොත දක්වා ප්‍රකාශ වෙච්ච අදහස් දිහා බැලුවාම ඉතාමත් පැහැදිලි එළඹෙන 2024 කියන්නේ මේ රටට අතිශය තීරණාත්මක අභියෝගාත්මක වසරක් කියන. ඒ නිසා ඒ එළඹෙන තීරණාත්මක වසර තුල මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එතෙක්ම තාමත් තිරයට පිටපස්ස ඉඳන් මේ රූකඩ නටවන රාජපක්ෂ නඩේ ඒ රාජපක්ෂ කල්ලිය දන්නවා එළඹෙන වසර තුල පවත්වන්න නියමිත කුමන හෝ මැතිවරණයක් වේවා තමන්ට ගමට ගිහිල්ලා තමන්ට ජනතාව හමුවට ගිහිල්ලා තමන්ගේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තමන්ට කිසිදු ජන ප්‍රසාදයක් සහිතව නැවත ඵලයට පත් වෙන්නට හැකියාවක් නැහැ කියන හේතුව තමයි අරගලයෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි 134ක් එක්ක ඩීල් එකක් දාලා ජනාධිපති වුණාට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දන්නවා ඔහුට ජනමතයක් ජනවරමක් නැහැ කියලා. මේ අටවගෙන ඉන්න ආණ්ඩුව දන්නවා මේ පාර්ලිමේන්තුව විසුරුවොත් නැවත බලයටපත් වීමට ඔවුන්ට හැකියාවක් නැහැ කියලා. එහෙමනම් තමන්ට ජනතාවගේ බලය වරම් ජන මතය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට ලබා ගන්න නොහැකි පරිසරයක මේ පාලකයන්ට ඔවුන්ගේ බලය පවත්වා ගන්න නැහැ කියාවක් නැහැ. හැබැයි මේ පාලකයෝ සූදානම් නැහැ. ඔවුන් සතුව තියෙන බලය අතාරින්. ඒ නිසා බලය කෙසේ හෝ පවත්වා ගන්න යන බල ව්‍යාපෘතියක මේ මොහොතේ මේ පාලකයෝ ඉන්නවා. මේ ඉන්නේ ඒවල ප්‍රතිඵල තමයි. මේ සමාජ මාධ්‍ය නියාමන පනත එතෙක්ම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ බලත ඒතෙක්ම ත්‍රස්ව විරෝධී බලත මේ සියල්ල එන්නේ මේ පාලකයන්ට විරුද්ධව පෙළගැහෙන ඒ ජන හඬට විරුද්ධව ජන බලයට විරුද්ධව ගොඩනැගෙන ජන පවුරට විරුද්ධව ඒ ඔවුන්ව සීමා කරන්න මර්ධනය කරන්න පාලනය කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඒ නිසා අපි සමාජ ක්‍රියාකාරීත්වයේ හැටියට සිවිල් සංවිධාන හැටියට දේශපාලන පක්ෂ හැටියට පැහැදිලිව අපේ වගකීමක් තියෙනවා යුතුයකමක් තියෙනවා මේ රට මේ මොහොතේ අපෙන් අපේක්ෂා කරන දෙයක් තියෙනවා ඒ තමයි ජනතාවට හිමි පරමාධිපත්‍ය බලය අපි ජනතාවට දිනා දිය යුතු තත්ත්වයක් අත් වෙලා තියෙනවා ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපිට දීලා තියෙන එකක් හැබැයි අපිට ඒක ලබා ගන්න සිද්ධ වෙලා තියෙනවා මේ මොහොතේ එතන තියෙන ඡන්ද බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට හම්බෙච්ච අයිතියක් හැබැයි දැන් ඒක අපිට ඉල්ලල ගන්න තත්ත්වයකට පත් වෙලා තියෙනවා දෙන්න නැත්තම් උදුරල ගන්න තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා එක ඉල්ලල ගන්න උනත් එක උදුරල ගන්න උනත් අද මේ ප්‍රකාශය අත්සන් කරන්න අපි එකතුනේ මොන විදිහකටද? ඊටත් වඩා තව 10000 කරා සංවිධාන පුද්ගලයෝ සහ පුරවැසියෝ එකතු වෙලා ජනතාවගේ පරමාධිපත්‍ය බලය සහ ඡන්ද බලය රැක දෙන්න මේ රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න මේ සමාජ මාධ්‍ය නියාමන පනත වගේ මේ ATA එක වගේ PTA වගේ පනත් ප්‍රතික්ෂේප කරලා ඒවා ඉවත් කරන්න බල කරන්න අපි එක පෙරට සිටගත යුතු වෙනවා. ඒ නිසා ඒ සඳහා අපි නීතිඥ හැඩියට අපි අත්වල බඳ ගන්නවා. ඒත් සමගම මේ ජනතාවට අපි දැනුම් දෙයක් කියනවා. ජනතාවට අරගලේ කාලේ දුන්නා වගේ ඔබ පාරට බහින්න ඔබ අරගල කරන්න ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න ඔබ වෙනුවෙන් එක පෙරට හිට ගන්න මේ රටේ නීතිඥෝ තාමත් ඉන්නවා. බොහොම ස්තුතියි.